Hi everyone, welcome to the Rasi Homemade Food in UK. Manga de wala teke share karagani anne ko home Swiss roll ekak khada ganne kiyala. Mummy ka hadanne Valentine day ekata. Mummy ka flavor dekakin hadana ekak strawberry ekak kiwi balin color dekakin. Then api balum awashya karana ingredients monawada kiyala. දැන් බලමු කේක් එක හදාගන්න මොනවද අවශ්‍ය කරන ingredients කියලා. මම මෙතන room temperature එකෙන් eggs වගේ කරන් තිනවා. මෙතන 6ක් තියෙනවා 6 eggs. ඒ වගේ මෙතන caster sugar gram 200ක් තියෙනවා. Plain flour gram 200යි. මම මේකට butter use කරන්න නැහැ. මේකට මම vegetable oil 60 ml අරන් තිනවා. ඒ වගේ මට අවශ්‍යයි baking powder ටිකකුයි vanilla ටිකකුයි. ඒ වගේ මම මේ කේක් එක හදාගන්නේ කල දෙකකින් ට්‍රේස් දෙකක මම යූස් කරනවා pink එකයි green එකයි මම fruits යූස් කරනවා strawberry and kiwi එකයි මම මේ කල දෙක යූස් කරන්නේ මේ ingredients ටික තමයි අවශ්‍ය වෙන්නේ කේක් එක හදාගන්න කේක් එක filling එකට අපි මොනවද අවශ්‍ය වෙන්නේ ingredients කියලා කේක් එක හැදුවට පස්සේ අපි බලමු අපි ඉස්සල්ලාම මේ වගේ clean bowl එකක් අරගෙන Eggs take a separate karagamo, egg white tekai, egg yolk ekai separate karagamo. Then අපි eggs ටික separate කරගත්තා. අපි දැන් egg yolk ටික beat කරගමු. Caster sugar ටික ටික දාලා. Egg yolk එක හොඳට beat කරගන්න cream එකක් කරන විදියට. දැන් batter එක beat උනා ඇති මේ egg yolk එක මේ cream එකට ඇවිල්ලා තියෙනවා. දැන් මේකට මම vegetable oil ටික දාලා beat කරගන්න යන්නේ. Egg yolk එක දැන් හරි. දැන් අපි egg white එක beat කරගමු. අපි දැන් egg white එක yolk එකට දාලා දෙක එකට mix කරගමු. Then අපි මේකට plain flour ටික දාලා mix කරගමු හැමිට. දැන් මම මේකට plain flour එකට දාගන්න යන්නේ baking powder. මම පුරෝල නෙමෙයි දාන්නේ නිකන් මේ විදියට එක ස්පූන් එකක් දාගන්නවා. දැන් මේ වෙලාවේ ඔයාලට වැනිලා ටිකක් තොම එකතු කරන්න පුළුවන්. මේක mix කරගන්න හැමිට. ටික ටික දාලා කරගන්න ඔක්කොම එකපාර දාන්න. දැන් මේක mix කරා ඇති. අපි මේක දැන් bowl දෙකකට දාලා කලර් ටික separate විදියට bowl දෙකකට දාගමු.
අපි දැන් මේක මේ දෙක ට්‍රේ දෙකකට දාගමු. මම ට්‍රේස් දෙකක් ලෑස්ති කරගන්න තියෙනවා මේ විදිහට පාස්මන්ට් ටේප් එක දාලා. මම ඉස්සල්ලාම ග්‍රීන් කලර් එක දාන්නම් මේකට. එයා බබල් එක නැති යන්න හොඳට ෆ්ලැට් කරනවා. මම මේ කවන් එකට දාන්න යන්නේ සෙල්සියස් අංශක 160 විනාඩි 10ත් 15ත් අතර. දැන් අපි ස්ට්‍රොබෙරි එක දාගමු. මේකත් 160 විනාඩි 10ත් 15ත් අතර බේක් වෙන්න දාගන්න. මම කේක් එක දැන් රෙඩි. හරියටම විනාඩි 12ත් 15ත් අතර තමයි මේක තිබුණේ. දැන් මම මෙහෙම ලෑස්ති කරගත්ත පාච්මන්ට් පේපර් එකක් දාලා යටට දැන් මේක අපි අනිත් පැත්තට හිමීට හරවගමු. රස්නේ පිටින්ම ඉක්මනට රෝල් කරගන්න. දැන් මේක හොඳට නිවෙන්න තියමු. මැදට අයිසින් එක දාගන්න කලින් ග්‍රීන් කලර් කේක් එකත් රෙදි. මේකත් දැන් අපි අප්සයිඩ් ඩවුන් දාගෙන රෝල් කරගමු ඉක්මනට. මේක පාච්මන්ට් පේපර් එක අයින් කරගන්න. හොඳට කොහොම නෙවෙන්න තියන්න ක්‍රීම් එක දාන්න කලින් දැන් අපි කේක් එකේ පිලිම එක හදාගමු. මම මෙතන අරන් තිනා ස්ට්‍රෝබෙරි ඇන් කීවි කලර් දෙකට. ඒ වගේම මට මෙතනට අවශ්‍යයි ඩබල් ක්‍රීම් දෙකට චීස් ටිකකුත් මම දානවා මැද පිලිම එකට. ඒ වගේම අයිසින් ෂුගර් ටිකකුත් ඕනේ. කීවි ටික සුද්ධ කරලා තියෙන්නේ. මම ගෙඩි දෙකක් අරන් තිනවා කීවි. ග්‍රීන් බෝල් එකක් ගන්න. අයිසින් ෂුගර්. දැන් කේක් එක හොඳටම නිවිලා තියෙන්නේ. දැන් අපි එක කඩලා බලමු. එහෙනම් මේක ඉදිරිය අරගන්න. දැන් අපි කේක් එකට පිලින් එක දාගමු. දැන් මේක මැදට අපි ස්ට්‍රොබෙරි ටික ස්ට්‍රොබෙරි ටික දාලිවරයි. දැන් ආයෙ හිමීට අපි මෙහෙම එක රෝල් කරගමු. පාස්මන් ටේප් එකත් එක්කම රෝල් කරගන්න. මෙහෙම එක ආයෙ එකත් එක්කම හොඳට ටයිට් වෙන්න රෝල් කරගන්න. විදියට ආයෙ විනාඩි 10ක් විතර හොඳට රෝල් කරලා ඔහොමම තියාගන්න. අනිත් එකත් එහෙම ස්ටික් කරගන්න. දැන් කීවි එක මේකට කීවි ටිකක් ඔහොම තියාගන්න.
විනාඩි 10ක් විතර ෆ්‍රිජ් එකේ දැන් දාලා තියෙනවා. මම දැන් කේක් දෙකම ෆ්‍රිජ් එකෙන් ගත්තා විනාඩි 10ක් තියලා. මම දැන් කේක් එක ටිකක් ඩෙකරේට් කරගන්න යන්නේ. මෙහෙම sugar ටිකක් අරන් තියෙනවා දෙකෙන්ම ටික ටික. මම ඒකට pink color ටිකක් දාලා sugar එක color කරගන්න යන්නේ. ඒ වගේම green එකිනුත් ටිකක් දාගන්නවා. මේ දෙක වෙන වෙනම sugar එකට කඩන්න. දැන් sugar ටික මෙහෙම spread කරලා මේක මේක අපි roll කරගමු. කැලක් කපලා බලමු කොහොමද මැද තියෙන්නේ කියලා. කිවි කෙනෙක් කපලා බලමු. Thank you for joining with me today. Thank you for watching my videos. අපි ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා සියලු දෙනාටම වඩාත් ස්තුතියි.